රරු හරණි අමරසූරිය මැතිණිය ඔබතුමියට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තටම අපේ දේශපාලන සංස්කෘතිය ලොකුම ඛේදවාචකය තමයි පාඩම් හරියට ඉගෙන ගන්න බැරි එක. මේ කතා අහගෙන ඉන්නකොට තාම මේ ආණ්ඩුවේ නියෝජිතයන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හිතනවා නම් පුරවැසි නැගිටීම පුරවැසියන් සංවිධානය වීම සිද්ධ වුණේ මේ මොකක් හරි කුමන්ත්‍රණයක් නිසා හෝ දේශපාලන පක්ෂවල උවමනාව නිසා කියලා මම හිතන්නේ ඔවුන්ගේ දේශපාලන භාවිතාවේ දේශපාලන අදහස් වලත් කොච්චර මේ බාල අදහස් දෙය අඩංගු වෙන්නේ කියන එක මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි වෙනවා ඒවා මම හිතන්නේ ඒ පාඩම මේ රටේ පුරවැසියන් මේ රටේ දේශපාලක දේශපාලඥයන් සියලු දෙනාටම උගන්වපු පාඩම් හරියට ඉගෙන ගන්න නැතුව මේ රටේ ක්‍රියාත්මක වෙන දේශපාලඥයන්ට හෝ දේශපාලන පක්ෂවලට අනාගතයක් නැහැ කියන එක මම හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුම් ගන්න බැරි නම් එහෙනම් උන්ට අනාගතයක් නැහැ. නියෝජ්‍ය කතානායක තුමනි මට අද මේ විවාදයට අහුන්කම් දෙනකොට හිතුනේ අත වශයෙන්ම මේ විවාදය තුළම මතුවෙනවා අපේ රටේ සංවර්ධනය පිළිබඳ අපි මුණ පාලා තියෙන ඛේද වාචකය. මොකෝ සංවර්ධන සැලසුමක් හෝ අරමුණක් හරි නිශ්චිත වශයෙන් අපිට කියා ගන්න බැරි කොට එන එන ආණ්ඩු හිතන විදිහට ඒවා වෙනස් කරාම ඇයි අපේ රට අවුරුදු 75කටත් පස්සේ තාම මේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියටත් බංකොලොත් රටක් හැටියටත් පත්වලා තියෙන්නේ ඇයි කියන එක හොඳටම තේරුම් ගන්න පුළුවන්. පෝට් සිටි දැන් පෝට් සිටි එක ගැන කතා කරන්නේ මේ පෝට් සිටි ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපේ මුළු සංවර්ධන සැලැස්මම ආර්ථික රිකවරි එකම විනාශ වෙන්නේ දැන් ඒක සියල්ලම රඳා පවතින්නේ පෝට් සිටි එක මත. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි පෝට් සිටි එක ආරම්භ කළා දැන් වසර කීපයක් ගිහිල්ලා ඉවරයි. ඒක පටන් ගත්ත අරමුණයි අද තියෙන අරමුණයි අතර විශාල වෙනසක් තියෙනවා. ඒක මේක වෙනුවෙන් කතා කරන ආණ්ඩුවේ ඇමති ඇමතිවරු උනත් මොකක් වෙනුවෙන්ද මේ පෝට් සිටි එක ආරම්භ කරලා තියෙන්නේ මොකද පෝට් සිටි එකේ අරමුණු කියන එක එකිනෙකා එක එක කතන්දර කියන්නේ. සමහර අයට ඒක ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් තවත් අයට මේ එඩියුකේෂන් හබ් එකක් තවත් අයට නොලෙජ් හබ් එකක් මොකද්ද මේක? මේක පටන් ගත්තේ කොතනද? දැන් මොකද්ද කතා වෙන්නේ? දැනුයි ආණ්ඩුවේ අය කතා වෙන්නේ මොකද්ද මේ පෝට් සිටි එකෙන් කරන්න යන්නේ කියලා. හැබැයි මේ පෝට් සිටි එක ආරම්භ කරන වෙලාවේ මේ සංවර්ධන සැලසුම් වල තියෙන ප්‍රශ්න මේ පෝට් සිටි එක කියන්නේ මේ රටේ විශාල පරිසර බලපෑමක් කරපු ව්‍යාපෘතියක්. මේ රටේ ධීවර ප්‍රජාවට විශාල බලපෑමක් කරපු ව්‍යාපෘතියක්. ඒ ධීවර ප්‍රජාවත් පරිසරවේදීන්ගේත් විශාල විරෝධතා මත බලෙන් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතියක්. දැන් තමයි ආණ්ඩුව කතා කරන්නේ මේ බලෙන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියෙන් මොකද්ද කරන්න හදන්නේ කියලා. අඩුමතර මේ මෙච්චර විශාල බලපෑමක් පරිසරයටත් ධීවර ප්‍රජාවටත් එල්ල වුණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඒකේ අරමුණු ඒකේ සැලසුම හරියට සාකච්ඡා වෙලා ඉන්න ඕනේ. නැත්නම් මේක අවුරුදු 3-3ට 5-5ට මොකටද මේ පෝට් සිටි එක හදාන්නේ කියන එක ගැන අපිට අලුතෙන් කතාන්දර කියලා වැඩක් නැහැ. නමුත් අදටත් තාම හරියට තීන්දුවක් නැහැ. එක්කෙනෙක් කියනවා මල්ටි හබ් එකක් තව එක්කෙනෙක් කියනවා ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් කරන්න ඕනලු. මොකද්ද මේක? හරියට පැහැදිලිව අරමුණක් තියෙන්න ඕනේ. මොකද්ද මේ පෝට් සිටි එකෙන් කරන්න තීරණය කළා තියෙන්නේ? අඩුම තරමේ ඒක කරන්න නැතුව මේ ව්‍යාපෘතියෙන් වෙච්ච පරිසර හානියටත් ධීවර ප්‍රජාවට වෙච්ච හානියටත් මොකක්ද වෙන සාධාරණත්වය? අදටත් ඒ ධීවර ප්‍රජාව මේ ව්‍යාපෘතියේ බැටකනවා. අපිට අදටත් හරියට මිනුම්ක් නැහැ මේ ව්‍යාපෘතියෙන් වෙච්ච පරිසර හානිය ගැන. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න මේක තමයි අපේ රටේ සංවර්ධනයේ තියෙන ප්‍රශ්න. සැලසුමක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, හරි අරමුණක් නැහැ. හිතන එක්කෙනා එනේන ආණ්ඩුව තමන්ට හිතන දේවල් කරනවා. එක වෙලාවක කාබනික පෝරවලින් තමයි අපි ගොඩ යන්නේ, තවත් වෙලාවක සෞභාග්‍ය දැක්මෙන්, තවත් වෙලාවක තව යහපාලනෙන්, තවත් වෙලාවක තව මොකක් හරි. නිශ්චිත අරමුණක්, නිශ්චිත සැලසුමක් නැහැ. ආයෝජකයන් එන්නේ
ආයෝජකයන්ට අපි ගෙන්න ගන්න පුළුවන්ද ආයෝජකයන් අපිට ආකර්ෂණය කර ගන්න පුළුවන්ද ගරු නියෝජ කතානායකතුමනි මෙහෙම ස්ථාවරත්වයක්වත් නැති අඩුමතරමේ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වයක් නැති රටකට හරියට සංවර්ධන සැලැස්මක් අවුරුදු 5ක් ස්ථාවරව ගෙනියන්න බැරි රටකට කොහෙද ආයෝජකයෝ එන්නේ එතකොට ඒක විතරක් නෙවෙයි ආයෝජකයන් එන්න නම් රටකට ඔවුන්ට තියෙන්න ඕනේ විශ්වාසයක් ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන විදිහ ඒගොල්ලන්ට දේශපාලන ස්ථාවරත්වයක් රඳා පවතින්න පුළුවන් කියලා. මේ පුරවැසියන් එක්ක වෛර බැඳින ආණ්ඩු ඉන්න රටවල් වලට ආයෝජකයෝ එන්නේ නැහැ. සහ මොන නීති පැනෙව්වත් මේ විදිහට දූෂණය පාලනය කරගන්න බැරි නම් ආයෝජකයන් එන්නේ නැහැ. මේක තේරුම් ගන්න බැරි නම් මේ පෝට් සිටි එක තවත් සුදු අලියෙක් වෙනවා මිසක් මේක සුදු අලියකටත් එහා ගිහිල්ලා විශාල විශාල විදියට පරිසර ඛේද වාචකයක් රටට එල්ල කරන ව්‍යාපෘතියක් බවට පත් වෙන එක නොඅනුමාන අත වශයෙන්ම විශේෂයෙන් අද වෙනකොට අපි හිතන්න වෙනවා නූතන ලෝකයේ තියෙන අලුත් ප්‍රශ්න අලුත් විද්‍යාව තුළින් ඉදිරිපත් වෙන කාරණානුව තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා සංවර්ධනය කියන එක මොකක්ද කියන එක ගැන අලුත් අර්ථකථන දෙන කාලයක් ඒක තුළ පරිසරය ගැන තිරසාර සංවර්ධනය ගැනත් විශාල කතිකාවක් තියෙන මොහොතක මේ තාම අතිශයින් ප්‍රතික්ෂේප වෙච්ච සංවර්ධන සංකල්ප එක්ක තමයි මේ ආණ්ඩුව අදටත් කතා කරන්නේ මේක තමයි ප්‍රශ්නේ අලුත් වෙන්න සූදානම් නැහැ අලුත් තොරතුරු හොයාගන්න තේරු අලුත් විදියට හිතන්න සූදානමක් නැති තීන්දු තීරණ ගන්න අය තමයි අද මේ රට පාලනය කරන්නේ ඒක තමයි ලොකුම ඛේද වාචකය ඒක තමයි අපේ රට අවුරුදු 75කටත් පස්සේ තාම සංවර්ධිත රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියටත් බංකොලොත් අද වෙනකොට බංකොලොත් රටක් බවටත් පත් වෙලා තියෙනවා අනිත් එක ගරු නියෝජ කතානායකතුමනි එක පැත්තකින් ආයෝජකයන් ගෙන්වන්න හදනවා අනිත් පැත්තට මේ රටේ තියෙන සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිති මර්ධනය කරන පනත් අනිත් පැත්තෙන් ගෙන්වන්න හදනවා මොන ආයෝජකයද මේ වගේ මෙහෙම රටකට එන්නේ මොන ආයෝජකයද අන්තර්ජාලයේ තියෙන නිදහසත් පාලනය කරන්න හදන්නේ ආණ්ඩු විවේචනය කරන එකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට දකින්න සූදානම් ආණ්ඩුවක් තියෙන රටකට මොන ආයෝජකයද එන්නේ කවුද එන්නේ මේ රටට එතකොට මේ වෙලාවේ ආණ්ඩුව සියලු උත්සාහයන් දරන්නේ පුරවැසියන්ගේ අදහස් දැක්වීමත් පුරවැසියන් සංවිධානය වීමත් පුරවැසියන් හඬ නැගීමත් මර්ධනය කරා එතකොට මේ මෙච්චර බයකින් මෙච්චර අස්ථාවර මෙච්චර දේශපාලනිකව කිසිම ස්ථාවර මතයක් නැති ආණ්ඩුවක් තියෙනකල් එවැනි නායකයන් ඉන්නකල් මේ රටට ආයෝජකයන් ගෙන්න ගන්න නම් බැරි වෙනවා පෝට් සිටි නෙවෙයි මොකක් හැදුවා. ඒ නිසා මේ පෝට් සිටි ව්‍යාපෘතිය අඩුම තරමේ දැන් ඒක නවත්ත ගන්න බැරි වුණා මම අවසන් කරනවා නවත්ත ගන්න බැරි වුණා නතර කරන්න බැරි වුණා විශාල හානියක් එල්ල කරමින් මේක ක්‍රියාත්මක වෙනවා තව හානියක් නොවන විදියටවත් මේකේ අවම හානියක් වෙන විදියටවත් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට.